අදත් ඔයා එකතුලා ඉන්නේ ට්‍රිකල් කුප්පිය YouTube channel එකේ line coding video series එකේ දෙවැනි episode එකත් එක්ක. ඉතින් ඔයාලා තාමත් පළවෙනි episode එක බලලා නැත්නම් අනිවාර්යයෙන්ම ඒ episode එක බලලා එන්න. මොකද අපි එකදී මේ line coding ගැන classification එකක් කරලා තියෙනවා. ඒ වගේම introduction එකකුත් කරලා තියෙනවා. අපි එකදී කතා කරේ Unipolar line coding ගැන. මේ video එකේ මම කතා කරන්නේ polar line coding ගැන. එතකොට polar line coding එකට ගියොත් එහෙම අපි ඉස්සෙල්ලා කතා කරා එකදී කොටස් දෙකක් තියෙනවා. Return to zero සහ non return to zero කියලා. මේකෙදි මම කතා කරන්නේ පෝලවල ඉස්සෙල්ලම අපි කතා කරන්නේ non return to zero කියන අවස්ථාව. Non return to zero එකේදි මම ඉස්සෙල්ලා වගේම මේකෙදි ගන්නවා clock pulse එකක්, clock signal එකක් මේ විදියට ගන්නවා. මේ විදියට clock signal එක යනවා. ඊළඟට මම මේකෙදි ගන්නවා අපේ data signal එක. අපි මේක මේ විදිහට බෙදා ගත්තොත් එහෙම අපිට මේක ඇනලයිස් කරද්දි ගොඩක් ලේසි වෙනවා. මේකෙදි මම ගන්නවා data signal එක 1.1.1.1.1 කියලා. එතකොට මේක තමයි data signal එක. අපි සාමාන්‍ය විදිහට ලකුණු කරොත් එහෙම මේ විදිහට තියෙන්නේ 0.1.2.1.1.1. එතකොට මේක තමයි data signal එක. දැන් අපි බලමු මේකෙදී non return to zero කියන coding එක කොහොමද ගන්න කියලා පෝලවලදී. Non return to zero. මේකෙදී අපි කරන්නේ අපි යුනිපෝලවලදී ගත්තේ බිඳුව V කියන වෝල්ටේජ් දෙක විතරයි. මේකෙදී අපි V බිඳුව සහ ඍණ V කියන වෝල්ටේජස් තුනක් ගන්නවා. එතකොට මේකෙදී අපි විශේෂත්වය තමයි මේකෙදී මේ තියෙන මාක් සිග්නල් එක, මේ තියෙන ස්පේස් සිග්නල් එක. එතකොට මාක් සිග්නල් එක අපි මෙන්න මේ කියන V වලින් ලකුණු කරනවා. එතකොට බිඳුව කියන එක අපි ලකුණු කරන්නේ. එහෙම නැත්නම් ස්පේස් සිග්නල් එක ඍණ V දක්වා අපි ගෙනියනවා. එතකොට මේකෙදී අපිට ගන්න පුළුවන් මේ විදිහට මාක් සිග්නල් එක V, මෙතන තියෙන ස්පේස් සිග්නල් එකක්, ඒක අපි ඍණ V දක්වා මේ විදිහට ගෙනියනවා. ඊළඟට ආපහු තියෙනවා මෙතන මාක් සිග්නල් එකක්. එතකොට මේක ආපහු මේ විදිහට V දක්වා ගෙනවා. මෙතන තියෙනවා ස්පේස් සිග්නල් දෙකක්, ඒක මේ විදිහට මෙහෙම යනවා. ඊළඟට ආපහු මාක් සිග්නල් තුනක් තියෙනවා, ඒක ආපහු V වෝල්ටේජ් එකට එනකම් මේ විදිහට ඇවිල්ලා මෙතන තියෙන ස්පේස් සිග්නල් එකක්, ඒක ආපහු ඍණ V කියන වෝල්ටේජ් එකට යනවා. එතකොට මේක තමයි පෝලවල non return to zero කියන අවස්ථාවේ අපිට සිග්නල් එක බලා ගන්න පුළුවන් වෙන අවස්ථාව. එතකොට මේක මේ විදිහට අපිට පුළුවන් මේ සිග්නල් එක ඇනලයිස් කරන්න. දැන් අපි බලමු මේ non return to zero කියන එක මොනවද අපිට තියෙන ඇඩ්වාන්ටේජස් සහ ඩිස්ඇඩ්වාන්ටේජස් කියලා. අපි ඉස්සෙල්ලාම ඇඩ්වාන්ටේජස් බැලුවොත් එහෙම මේක ගොඩක් සිම්පල් ලයින් කෝඩින් එකක්. ඒ වගේම මේකදී අපිට ලෝ ෆ්‍රීකවෙන්සි කම්පෝනන්ට්ස් බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඊළඟ දේ තමයි ඩිස්ඇඩ්වාන්ටේජස් කියලා ගියාට පස්සේ අපිට මේක ක්ලොක් සිග්නල් එකක් විදිහට රිප්‍රසන්ට් කරන්න බෑ. මොකද ක්ලොක් සිග්නල් එක මේ විදිහට තියෙන්නේ මේ non return to zero එක. එතකොට ක්ලොක් සිග්නල් එකක් විදිහට අපිට රිප්‍රසන්ට් කරන්න බෑ. ඒ වගේම මේකදී error correction එකක් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඊළඟ දේ තමයි 0 වෙන්නේ නැති, ඒ වගේම ෆ්‍රීකවෙන්සි එක බිඳුවක් වෙන අවස්ථාවලදී අපිට ඉස්සෙල්ලා වගේම සිග්නල් ඩ්‍රෝපින් එකක් බලා ගන්න පුළුවන්. එතකොට මේවා තමයි අපිට පෝලවල non return to zero ගැන කතා කරන්න තියෙන්නේ. ඊළඟට අපි බලමු පෝලවල return to zero කියන අවස්ථාව කොහොමද මේකදී අපි කතා කරන්න කියලා. මම මේකදිම මේ විදිහටම ගන්නවා non return to zero අවස්ථාවත්. එතකොට අපි කරන්නේ මේ තියෙන්නේ return to zero කියන එක පෝලවලදී අනිවාර්යයෙන්ම V කියන වෝල්ටේජ් එක බිඳුව සහ ඍණ V කියන වෝල්ටේජ් එකට යනවා. ඔයගොල්ලෝ හැම ඉස්සෙල්ලා වීඩියෝ එකෙන් දන්නවා return to zero වෙනකොට සිග්නල් එකෙන් භාගයක් යද්දී අනිවාර්යයෙන්ම බිඳුවට return වෙනවා. එතකොට මේකෙදී V කියන එකට ගිහිල්ලා මේ සිග්නල් එක භාගයක් ගියාට පස්සේ බිඳුවට return වෙනවා. ඊළඟට මේ සිග්නල් එක ඉතුරු කොටස මේ විදිහට බිඳුවට ගමන් කරනවා. දැන් අපි පෝලවලදී කතා කරන්නේ මාක් ස්පේස් සිග්නල් එක ඍණ V වලට යනවා කියලා. එතකොට මේකෙදි පළවෙනි භාගය මේ විදියට ඍණ V වලට ගමන් කරනවා. ඊළඟට ඒකෙදිත් මේ විදියට භාගයක් යද්දී ආපහු බිඳුවට මේ විදියට රිටර්න් වෙනවා. ඊළඟට ඉතුරු භාගය මේ විදියට ගමන් කරනවා. ඊළඟට ආපහු 1 කියන අවස්ථාව අපි ලකුණු කරන්නේ V වලින්. එතකොට මේ විදියට වැඩි වෙනවා. ඊළඟට ඒකෙන් භාගයක් දක්වා මෙහෙම ගිහිල්ලා ආපහු බිඳුවට රිටර්න් වෙනවා. ඊළඟට ආපහු ඉතුරු භාගය මේ විදියට ගමන් කරනවා. ඊළඟට තියෙන මෙතන බිඳුව ඒක ඍණ V දක්වා ගිහිල්ලා භාගයක් ගිහිල්ලා ආපහු ඇවිල්ලා
මේ විදිහට ගමන් කරනවා. ඊළඟට ආපහු බිඳුවක් තියෙන්නේ. එතකොට ආපහු ඍණ v දක්වා ගිහිල්ලා භාගයක් දක්වා ගියාට පස්සේ ආපහු බිඳුවට රිටර්න් වෙනවා. එතකොට මෙතන දෙනකන් අපි මේක ඇඳා. ඊළඟට ආපහු 1 තියෙන්නේ. එතකොට මේක මේ විදිහට v වලට ගිහිල්ලා භාගයක් යද්දී ආපහු රිටර්න් වෙනවා. ආපහු තියෙන මාක් සිග්නල් එකක් ආපහු බිඳුවට 1ට යනවා. භාගයක් විතර ගිහිල්ලා ආපහු මේ විදිහට බිඳුවට රිටර්න් වෙනවා. ඊළඟට ආපහු තියෙනවා 1 කියන සිග්නල් එකක් ආපහු 1ට වැඩි වෙලා භාගයක් ගිහිල්ලා බිඳුවට රිටර්න් වෙනවා. ඊළඟට ආපහු මෙතන තියෙන ස්පේස් සිග්නල් එකක් ඒක ආපහු ඍණ v දක්වා ගිහිල්ලා භාගයක් දක්වා ගිහිල්ලා ආපහු බිඳුවට රිටර්න් වෙනවා. එතකොට මේක තමයි return to 0 කියන අවස්ථාව පෝලවල අපිට කතා කරන්න තියෙන. non return to 0 වලදී අපි කතා කරේ මේක දිගටම යනවා. හැබැයි return to 0 වලදී අනිවාර්යයෙන්ම සිග්නල් එකේ මේ විදිහට භාගයක් ගියට පස්සේ ආපහු බිඳුවට රිටර්න් වෙනවා. එතකොට මේක තමයි return to 0 කියන අවස්ථාව. දැන් අපි බලමු මේ return to 0 එකේ තියෙන advantages හා disadvantages මොනවද කියලා. ඉස්සෙල්ලාම අපි මේකේදී advantages වලට ගියොත් එහෙම ඉස්සෙල්ලා වගේම simple line coding එකක් තියෙන්නේ. ඒ වගේම low frequency components represent වෙන්නේ නැහැ. ඊළඟට disadvantages වලට ගියාට පස්සේ මේකේදී අපිට error correction එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ වගේම non return to 0 වලට වඩා මේකේදී bandwidth එක දෙගුණයක් වෙලා තියෙනවා. ඊළඟ දේ තමයි මේකේදී clock signal represent කරන්න බෑ. මේ තියෙන clock signal එකක් මේ තියෙන්නේ අපේ output එක. එතකොට මේක clock signal එකක් විදිහට represent කරන්න බෑ. ඊළඟ දේ තමයි මේකෙදි ඉස්සෙල්ලා වගේම frequency එක බිඳුවක් වෙන සහ non zero අවස්ථාවේදී signal drooping එකක් අපිට බලා ගන්න පුළුවන්. එතකොට මේවා තමයි disadvantages සහ advantages එන්නේ return to 0 කියන අවස්ථාවේදී. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් කතා කරේ polar line coding වල return to 0 සහ non return to 0 ගැන. දැන් අපිට ඉස්සරහ වීඩියෝ එකෙන් කතා කරන්න තියෙන්නේ bipolar line coding එකේදී return to 0 සහ non return to 0 එකේදී මොනවද වෙන්නේ කියලා. ඉතින් අපි ඒ වගේ තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආයෙත් ඉක්මනින්ම හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.